හොඳයි සියලු දෙනාටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි හැමෝම මෙතන ඉන්නවා. ඔබව මාව ඇහෙනවා නම් ඔබට පුළුවන් අතින් සංඥාවක් දාන්න. බොහොම ස්තුතියි. අපි අද පාඩම පටන් ගන්න කලින් ඇත්තෙන්ම අපි ස්වාමීන් වහන්සේට අපි යාඥා කරලා මේ කාලය අපි බාර කරමු. අපි හැමෝම දෙවියන් වහන්සේට යාඥා කරමු. ස්වාමිනී අපි ඔබට ස්තුතිවන්ත වෙනවා ඔබ වහන්සේගේ අනර්ග ප්‍රේමය නිසා. ඒ වගේම අපි සියලු දෙනාවම මේ ලෙස එකතු කරපු නිසා අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී මේ ශාලෝම් ජාත්‍යන්තර සේවය ස්වාමින් වහන්ස ඒ තුළ අපි දෙවි පියාණනි මේ තාක්ෂණය හරහා සියලු දෙනාට අද දවසේ ඔබගේ සුද්ධ වචනේ තිබෙන්නා වූ බලය අපි අධ්‍යයනය කරන්නට යනවා. ස්වාමිනී මිදීමේ ඉතිහාසයේ සේවයෙහි තුලින් ඔබ වහන්සේගේ සුද්ධ වචනය අන්‍යයන්ට එළිදරව් කරන්නට, එහි අර්ථය කියා දෙන්නට, එහි ආශිර්වාදය ලබා දෙන්නට අපට ඔබ වහන්සේ උපකාර කරන නිසා ස්තුති කරනවා. පියාණනි මිදීමේ ඉතිහාසයේ සේවය ශාලොම් ජාත්‍යන්තර සභාවට පමණක් නොවේ, ස්වාමිනී මුළු ලෝකයටම හැම සභාවකටම ගමන් කරලා සියලු දෙනාම දෙවි පියාණනි එහි ආශිර්වාදය උරුම කරගන්න පිණිස ඔබ වහන්සේගේ දෑතට මේ දේ බාර කරනවා. අපේ කන්, අපේ මනස, අපේ සිතුවිලි සියල්ල ඔබ වහන්සේට බාර කරනවා. සුදාත්මනි අපට මඟ පෙන්වන්න. ඔබගේ ශුද්ධ වචනය කරනකොටගෙන අපට දෙවි පියාණන් වහන්ස ඒ දේ තේරුම්ගෙන අපේ ජීවිතයේ ආශිර්වාදයක් බවට පරිවර්තනය කරගන්න අපට බෙහෙවින් ඔබගේ උපකාරය දුනු මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අද දින මාතෘකාව වන්නේ බබිලෝනීය හා මිදීමේ ඉතිහාසය. ඉතින් ඉදිරි පාඩම් කීපයකදීම ඔබට ඇත්ත වශයෙන්ම අසන්ට ලැබේවි බබිලෝනිය ගැන ඉගෙන ගන්නට ලැබේවි. නමුත් ඒ සියල්ලම තොරතුරු බබිලෝනිය ගැන විතරක් නෙමෙයි මිදීමේ ඉතිහාසයේ කේන්ද්‍රීය කරගෙන තමයි ඔබ ඉගෙන ගන්නට යන්නේ. ඉතින් ඔබ දන්නවා මිදීමේ ඉතිහාසයේ පළවෙනි පොත වන්නේ උප්පත්ති පොතේ වංශාවලිය. ඒ වගේම අවසාන පොත පොත් අංක 11 11 වෙනි පොත වන්නේ ජෙහුවා ශම්මා කියන පොත. මේ සියල්ල තුල බබිලෝනිය සම්බන්ධයෙන් ගොඩාක් විස්තර තිබෙනවා, කතාවන් තිබෙනවා. ඒවා ඒ කතාව බබිලෝනිය සම්බන්ධ තොරතුරු කොහොමද සැබවින්ම අපේ ගැලවීමේ ජීවිතයට අදාළ වන්නේ? අද දවසේ අපේ ජීවිතයට මේ තොරතුරු කොහොමද ගැලපෙන්නේ? මේක තමයි අපි බලන්න යන්නේ. ඉතින් අද දවසේ ආරම්භ වෙන මේ බබිලෝනිය පිළිබඳ පාඩමේ පළවෙනි මාතෘකාව ලෙස ඔබ ඉදිරියේ තියන්න මම කැමති බබිලෝනිය හා වංශාවලිය කියන මාතෘකාව. රයිට්, බබිලෝනිය සහ වංශාවලිය කියනා වූ මාතෘකාව මම ඔබ ඉදිරියේ තියන්නට කැමති. අපි සියලු දෙනාම අපි ඉන්න තැන්වල ඉඳන් අපි උප්පත්ති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ කියමු. ආදම්ගේ පරම්පරා පොත මේය. දෙවියන් වහන්සේ මනුෂ්‍යයා මැවූ දවසේ දෙවියන් වහන්සේගේ සමානත්වයෙන් ඔහු සැදූසේක. දැන් අපි දකිනවා දෙවියන් වහන්සේ මෙතන පැහැදිලිව කතා කරලා කියනවා ආදම් ගැන. ඉතින් මම මෙතන යහපත නපුරු දැනගැනීමේ ගහන්නේ නෙමේ, ආදම් ගැන තමයි මම කතා කරන්න යන්නේ. ආරම්භයක් හැටියට ඔබ ඉදිරියේ හැඳින්වීමක් හැටියට මම කියන්න කැමති ආදම්ගේ පරම්පරා පොත මේය කියනා වූ කාරණාව අපි බලමු. මෙතන සටහන් වෙනවා පරම්පරා පොත කියලා. අපි දන්නවා තොලඩෝ යන නාමය මේ පරම්පරාවන් හා සම්බන්ධ වෙනවා. ඉතින් උප්පත්ති පොතේ අපි දකිනවා පරම්පරා 10ක් ආවරණය කරනවා. විශේෂයෙන් ආබ්‍රහම්ගේ ඉඳලා යෝසෙප් සහ ඊසාප්, යාකොබ්, ජෝසෙප් ඔවුන් ඊජිප්තුවට යනතෙක් මේ සියලු විස්තර පරම්පරා වලින් ආවරණය කරනවා. ඉතින් අපි දකිනවා යෝසෙප් කියන්නේ තම පවුල, තම පරම්පරාව සාගතයෙන් ආරක්ෂා කරන්නට ක්‍රියා කළ මිනිසයා. මේ පදය සමග බබිලෝනියට ඇති සම්බන්ධකම මොකක්ද?
කොහොමද පරම්පරා පොත කියන වචනය බබිලෝනිය හා සම්බන්ධ වන්නේ? මේ පදය කේන්ද්‍රීය කරගෙන අපට බබිලෝනිය ගැන කතා කරන්න පුළුවන්ද? අපි දකිනවා ආදම්ගේ තමයි ඇත්තෙම බිහිවෙනු ලබන්නේ කායින් නැමැති පරම්පරාව. රයිට්? උපත්ති පොතේ පළවෙනි හතරවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය අපි කියෙව්වොත් අපට දකින්න පුළුවනි ආදම් හරහා කායින්ගේ පරම්පරාව ඇති වෙනවා. මනුෂ්‍යයා තමගේ භාර්යාව ඒව ඇඳින්නේ ගර්භිණීව කායින් වදා ස්වාමින් වහන්සේගේ මිනිසියෙකු ලබා ගැසිනි කීවාය. දැන් මේ සිද්ධි අපි දකින්න සිද්ධ වෙනු ලබන්නේ ඒදන් උයනෙන් ඔවුන්ව පිටුවහල් කිරීමෙන් පස්සේ. කායින් කියන වචනෙට යොදා තිබෙන හීබ්‍රු අර්ථය වන්නේ සැබවින්ම කානා කියනා වූ අදහස. මේකේ අදහස තමයි අත්පත් කර ගැනීම, එසේත් නැතිනම් ලබා ගැනීම කියන අර්ථය. මේ වචනේම උප්පත්ති පොතේ 14:19 අපි දකිනවා යොදනවා. ඔහු ආබ්‍රාම්ට ආශිර්වාද කොට අහස පොළව හිමි වූ මහෝත්තම වූ දෙවියන් වහන්සේගෙන් ආබ්‍රාම්ට ආශිර්වාද වේවා කියා ආශිර්වාද කරනවා. දැන් මෙතන අහස පොළව හිමි වූ කියන තැන යොදන්නේ මේ වචනය. මේකේ අදහස මොකද්ද නම් ඇත්තෙන්ම දෙවියන් වහන්සේ කියන්නේ සියල්ල හිමි අත්පත් කරගනු ලබන දෙවියන් වහන්සේ කියන අදහස. ඉතින් අපේ ජීවිතේ යම් දෙයක් අපි ලබාගෙන තියෙනවා නම් ඒක අපේ දැනුමෙන්වත් ශක්තියෙන්වත් නෙමේ දෙවියන් වහන්සේගෙන් පමණයි. ඒව එහි පවසන්නේ මම යමක් ලබා ගත්තද ඒ හේතුව දෙවියන් වහන්සේ. මම දරුවෙක් ලැබුවද හේතුව දෙවියන් වහන්සේ. අපි දකිනවා උප්පත්ති පොතේ 3 පරිච්ඡේදයේ ආදම් ඒව යහපත හා නපුර දැනගැනීමේ ගහින් කෑවට පස්සේ ඒක තමයි පාපයේ ආරම්භය. උන්වහන්සේ ඔවුන් මතට දඬුවම නියම කළා. උප්පත්ති පොතේ අපි දකිනවා ඒ දඬුවම තමයි එනම් වේදනා සහිතව නුඹ දරුවන් බිහි කරනවා කියලා. උප්පත්ති පොතේ 3:14. ඒ දඬුවම සමග දෙවියන් වහන්සේගේ අනුග්‍රහයද ඒ දඬුවම තුල ඇතුළත් කරන්නට දෙවියන් වහන්සේ අමතක කළේ නැහැ. ඒ තමයි උත්පත්ති පොතේ 3:15 අපි දකිනවා ඉස්ත්‍රියගේ වීජය නම් පොරොන්දුව. මාතා සහ ස්ත්‍රිය අතරෙහි තාගේ වංශය සහ ආගේ වංශය අතරෙහි සතුරුකම තබන්නේමි. ඒ වංශය තාගේ හිස පොඩි කරන්නේය, තෝ ඔහුගේ විලුඹ පොඩි කරන්නේය. මේ අවස්ථාව විනිශ්චයේ අවස්ථාව. නමුත් දෙවියන් වහන්සේගේ කරුණාව ඒ සමග සම්බන්ධ කරලා තියෙනවා. ඇත්තෙන්ම ඇය පවසන්නේ දෙවියන් වහන්සේගෙන් දරුවෙක් මම ලබා ගත්තා කියලා. නමුත් ඔවුන් හිතුවේ නෑ ඒ දරුවා මිනිමරුවෙක් වෙයි කියලා. ඔවුන් කවදාක ඒක හිතුවේ නෑ. අපි දකිනවා කායින්ගේ පරම්පරාව වනාහි මිනිමරු පරම්පරාවක් ලෙස පැවතුනා. එපමණ නොවේ ඔවුන් ආත්මාර්ථ කාමීව දෙවියන් වහන්සේගෙන් ඈත්තුණු පරම්පරාවක්. ඉතින් මේ තමයි අපි දකිනවා මිනිස්යාගේ ක්‍රමය. ඒක අපි ආත්මික ඇහෙන් බලනකොට මේක නිකන් බබිලෝනිය වගේ. අපි දකිනවා අපේ ශක්තියෙන් අපේ උත්සාහයෙන් දේවල් කරන්න අපි යොමු වෙනවා. මේක ඇවිල්ලා රූප නමස්කාරය හා සමානයි. දෙවියන් වහන්සේ ස්වර්ගයේ පොළවේ සියලු දේ හිමි කියලා අපි දැනගෙන සිටියා. අපි සමහර වෙලාවට මිනිස්සු හැටියට ඒ මත යැපෙන්නට අපි කැමැත්තක් දක්වන්නේ නැහැ. අපි හිතනවා අපිට තමයි සේරම කරන්න පුළුවන්, තනියම අපට සියල්ල කළ හැකි කියලා. මේක තමයි බබිලෝනියෙහි ස්වභාවය, බබිලෝනියෙහි මානසිකත්වය. දැන් අපි දන්නවා කායින් තමන්ගේ සහෝදරයා මැරුවට පස්සේ දෙවියන් වහන්සේ ඔහුට පවසනවා උපත්ති 4 පරිච්ඡේදයේ, කායින් ඔබ දැන් ඔබේ සහෝදරයා මැරුවා. ඉතින් ඔබට පසුතැවිලි වෙන්නට අවස්ථාවක් තියෙනවා. ඉතින් මොනවාද කළේ? ඔහු ඒ ස්ථානයෙන් වෙනත් ස්ථානයකට යනවා. ඒදෙනෙහි පෙරදිග වුණු නෝත් දේශයේ වාසය කරන්ට යනවා. ඒ වගේම දෙවියන් වහන්සේ ඔහුව මරණයෙන් ගලවන්නට ඔහුට ලකුණක් නියම කරනවා. මේක තමයි දෙවියන් වහන්සේ කළේ.
ඉතින් කායින් මොනවද කළේ? කායින් දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ පලා යනවා. උපති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 16 17 පවසන විදිහට කායින් පලා ගිහිල්ලා ඔහු භාර්යාව අඳිනනවා. ඊට පස්සේ භාර්යාව දරුවෙක් දෙනවා ඒනොක් කියලා. මොනවද ඔහු කළේ? ඔහු කළ දේ තමයි මේ දරුවා වෙනුවෙන් නගරයක් හදලා ඒ නගරෙට නුවරට දරුවාගේ නම තියනවා. ඔබ මේ කතාව මතක තියාගන්න. මේ සිදුවීම තමයි බබිලෝනය බබිලෝනිය නිරූපණය කරන පළමු ජනාවාස වීම. දැන් උපති පොතේ 10 8 ඉඳලා 10 දක්වා අපිට දකින්න තවත් පරම්පරා. මේක ඇතිවන්නේ ජල ගැලීමෙන් පස්සේ නෝවාගේ පරම්පරාවේ හාම්ගේ පුත්‍රයා ගැන තමයි එතන කතා කරන්නේ. දැන් ඔබ දන්නවා හාම් ශාපයකට හසු වුණා, ඔහුගේ දරුවා වන කානාන්ද ශාපයකට හසු වුණා. ඉතින් මේ ඔහුගේ පැවත එන්නා වූ දරුවෝ ගැන කියන්නා වූ පරම්පරාව අපිට පෙන්වනවා. එතන කුෂ්ඨදාව නිම්රොත් උපන්නේය, ඔහු පොළොවේ බලවන්තයෙක් වෙන්න පටන් ගත්තා කියලා. මේ නිම්රොත් පොළොවේ බලවන්තයෙක් වෙන්නට පටන් ගත්තා. දැන් මේ නිම්රොත්ගේ රාජ්‍ය පීඨල තිබුණේ කොහෙද? මාත් එක්ක ඔබ 10 පදයට පෙරලා ගත්ත ඔබට දකින්න පුළුවනි. ඔහුගේ රාජ්‍යයේ පටන් ගැන්ම නම් ශීනාර දේශයේ පීති බාබෙල් එරෙක් අක්ද සහ කල්නයේන්‍ය. මේ කියන්නේ බබිලෝනිය ගැනයි. ඔහුගේ රාජ්‍යය බබිලෝනිය දක්වා විහිදී ගියා. ශීනාර ගැන අපි වැඩි වශයෙන් විදීමේ ඉතිහාසය පාඩම්වල ඉදිරියේදී අපි කතා කරන්නට යනවා. විශේෂයෙන්ම අපි දකින දේ තමයි මේ බාබෙල් කොත ගොඩනැගීමට සම්බන්ධ වන්නේ මෙන්න මේ ශීනාර් කියනා වූ ප්‍රදේශය තමයි ඒ සඳහා සම්බන්ධ වෙනු ලබන්නේ. ඉතින් උපති පොතේ අපි දකිනවා 11 වෙනි පරිච්ඡේදයේ 1 සිට 9 දක්වා බලපුවාම මේ බාබෙල් කොත ගොඩනගන්නට නිම්රොත් යම්කිසි ආකාරයේ මිනිස්යන්ව පෙළගස්වන ආකාරයක් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඇත්තම හේබ්‍රු බයිබලයේ තුල සටහන් වන්නේ මේ දේශය වර්තමාන සෙට්ට බබිලෝනි රාජ්‍ය ලෙසටයි. අපි කියවමු දෙවෙනි පදය. තවද ඔවුන් නැගෙනහිර දිශාවට ගමන් කරන අතර ශීනාර් නම් දේශයේ සමභූමියක් සම්භවෙහි එහි වාසය කළේය. හතරවෙනි පදය. ඔව් වරෙල්ලා මුළු පොළොවේ අප විසිර නොයන පිණිස නුවරද්ද අහස දක්වා මුදුනක් ඇති කොටුවද්ද ගොඩනගා අපට නාමයක් සාදා ගනිමුයි කීවාය. බබිලෝනිය කියන්නේ කුමක්ද? බබිලෝනිය නම් අපේ ජීවිතේ. දෙවියන් වහන්සේට වඩා ආශ කරන්නා වූ දේවල් මත ජීවත් වීමෙහි තිබෙන්නා වූ ආශාව. කායින් සහ බාබෙල් කොත කියන මේ කතා දෙක අතරම තිබෙන සමානකම් මම ඔබට පෙන්වන්නට කැමැති. කායින් උපති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 16 සිට 17 අපි දකිනවා ඔහු නෝත් දේශයේ ජීවත් වුණා කියලා කියනවා. ඇත්තෙම හීබ්‍රු අදහස වන්නේ නෝත් කියන එකට හුත් කියනා වූ වචනය. මේකේ අදහස මම්මුලා වීම. අපි දන්නවා ඔහු දෙවියන් වහන්සේ ඉදිරියේ මම්මුලා වුණා. දෙවියන් වහන්සේ ඉදිරියේ පලා ගියා. දෙවියන් වහන්සේ නොමැතිනම් අපේ ජීවිතේ ඒ වගේ තමයි. ඔබම ඔබ යනවා මම්මුලා වෙනවා. ඉතින් අපිට පේනනවා ඔහු නැගිනිහිර දිශාවට ගිහිල්ලා ඒ ස්ථානයේ ජීවත් වෙන්න පටන් ගත්තා. මේ නැගිනිහිර කියන්නේ ඇත්තෙම අපිට දකින්න පුළුවනේ ඒ ස්ථානයේ කියනවා නැගිනිහිර දිශාවේ කියලා. ඒකට හීබ්‍රු අදහස කැදෙන්. ඒකේ අර්ථය හැදෙන්නේ හීබ්‍රු සම්ප්‍රදාය පිළිගන්න දෙයක් තමයි. මනුෂ්‍යයෙක් තමගේ ජීවිතේ යම් දිශාවකට ගමනකට යන්න ලැහැත්ති වුණොත් ඔහුගේ මුහුණ නිරන්තරයෙන්ම නැගෙනහිර දිශාවට යොමු වෙලා තියෙනවා කියන එක ගැන හෙබ්‍රු සම්ප්‍රදාය තුල මේ වචනය හා සම්බන්ධ වෙනවා. අපට මේ ගැන අපේ දිශාවන් ගැන සිතලා අපට මේක තේරුම් ගන්න බෑ. නමුත් හෙබ්‍රු වරුන්ට ඔවුන්ට සැබවින්ම මේක ගැන ඉතා පැහැදිලිමත් තියෙනවා. නැගෙනහිර දිශාව කියන දේ ඔවුන්ගේ අදහසට අනුව මුහුණ කියන අදහස. මුහුණට මුහුණ හෝ විරුද්ධ මුහුණ යන අදහස. දැන් අපි දකින දේ තමයි බයිබලයේ තුල නැගෙනහිර දිශාවේ ජීවත්ව ගිය අය ඔවුන් ඇත්ත වශයෙන්ම විරුද්ධ පියවරක් ගත්තා වූ අය.
ඒ දැන් අපි දකිනවා කායින් ඒදනට නැගෙනහිර යන අදහසින් ඒදනට නැගෙනහිර දිශාවෙහි ඔහු ජීවත් වුණා කියන අදහසින් නැගෙනහිර දිශාවට විරුද්ධව ඔහු ජීවත් වූ බව අපට පේනවා. ඔහු මොනවාද කළේ? නුවරක් ගොඩනගලා ඒකට ඔහුගේ පුත්‍රයාගේ නම තියෙනවා. මේකයි ඔහු කළේ. දැන් අපි බාබෙල් කොතේ සිද්ධිය බැලුවොත් උප්පත්ති පොතේ 11 පරිච්ඡේදයේ 2 සිට 4 දක්වා ඔවුන්ද සීනාරි වලට ජීවත් වුණා. සීනාර වලට ගිහිල්ලා ජීවත් වුණා. කොහෙද සීනාර? නැගෙනහිර දිසාවේ. ඔවුන් මොනවාද කළේ? ඔවුන් කියනවා අපි නුවරක් හදමු, අපිට නාමයක් හදාගනිමු කියලා. දැන් මේ પરම්පරාව තමයි ආදම්ගෙන් එසේ නැත්නම් කායින්ගෙන් පැවත ආවා වූ પરම්පරාව. දෙවියන් වහන්සේගෙන් ඈත් වුණු પરම්පරාව තමයි මේ බාබෙල් පොත හදන්නේ දැන්. ඔවුන් පසුතැවිලිුනේ නැහැ. ඔවුන් දෙවියන් වහන්සේට විරුද්ධව ක්‍රියා කරන්න පටන් ගත්තා. දැන් බලමු බබිලෝන. බබිලෝනියද නැගිනිර දිශාවේ පිහිටියා. ඔවුන් ජීවත් වුණා එතන. ඔවුන් නුවරක් හැදුවා. ඔවුන් දෙවියන් වහන්සේගේ නම මත නෙමේ ඔවුන්ට නාමයක් හදාගෙන ජීවත් වෙන්න තීරණය කළා. කායින්ගේ ජීවිතයත් බාබෙල් කොතෙහි කතන්දරයත් දැස බලද්දී අපිට පෙනෙනවා පාපය කියන දේ කොතරම් දුරට ඔවුන්ගේ ජීවිතය තුල ක්‍රියාත්මක වුණාද කියන එක. ඒක ඉතාම පැහැදිලියි. අපි දන්න දේ තමයි බයිබලයේ බබිලෝනිය ගැන පවසන විතය හැම වෙලාවටම දෙවියන් වහන්සේට විරුද්ධව ක්‍රියා කරන්නා වූ පාපේ නගරයව තිබෙනවා. දෙවියන් වහන්සේ විශ්වාස නොකර තමන්ව මුල් කොට නොගෙන ජීවත් වෙන තමන් මත ජීවත් වෙන right දෙවියන් වහන්සේ මුල් කොට නොගෙන තමන් මත තම විශ්වාසයෙන් ජීවත් වෙන ඔබත් මා දෙවියන් වහන්සේ ඉදිරියේ හරියට මෙන්න මේ බබිලෝනිය වගේ අපි පලා ගිහිල්ලා දෙවියන් වහන්සේ ඉදිරියේ අපි දකිනවා කායින් පලා ගියා. ඒ වගේම කායින්ගේ ජීවිතේ පාපේ කොයි වගේද? ඒ වගේම බාබෙල් පොත දෙවියන් වහන්සේට විරුද්ධ වෙලා ගොඩනගපු මේ මිනිස්යන්ගේ ජීවිතය කොයි වගේ වුණාද? ඉතින් මේක අපි දකිනවා දෙවියන් වහන්සේ ඉදිරියේ තිබෙන භයානක දෙයක්. මේ බාබෙල් කොතේ කතාන්දරය විස්තරය ඉතාම මනහර කතාන්දරයක් වෙන අතර බොහෝ විට මේ කතාව ආරෝහණ අවරෝහණ පටිපාටිය අනුව සැකස් වී තිබෙන බව බොහෝ දෙනෙක් ප්‍රකාශ කරනවා. ඉතින් අපි දකිනවා මේ කතාව කායින්ගේ කතාවක් ලෙසට ගොනු වුණා. දෙවියන් වහන්සේ මේ කතාව තුල ක්‍රියාත්මක වෙනවා. උන්වහන්සේ කොහොමද මේ කතාව තුල ක්‍රියාත්මක වන්නේ? අපිට පෙනෙනවා උප්පත්ති 1:11 ඔවුන් කිව්දේ තමයි මුළු පොළොවේ එකම භාෂාවක් තිබුණා කියලා කියනවා. උප්පත්ති 11:2 අපි දකිනවා ඔවුන් සීනාරොල ජීවත් වෙනවා. ඊට පස්සේ උප්පත්ති පොතේ අපට දකින්න පුළුවනි 11:3-4 එතන කියනවා ඔවුන් කතා කොට අපට නාමයක් හදාගනිමුයි කියලා. දැන් ඉන්පස්සේ ඔන්න බලන්න අවරෝහණ එසේත් නැත්නම් දෙවියන් වහන්සේ ක්‍රියාත්මක වෙනවා. 11:5 කියනවා දෙවියන් වහන්සේ right උන්වහන්සේගේ නාමය ගැන කියනවා. 11:6-7 අපි දකිනවා දෙවියන් වහන්සේ කතා කොට අපි බැස ගොස් ඔවුන්ව වියවුල් කරමුයි කියලා කියනවා. ඊට පස්සේ 11:8 පදේ කියනවා ඔවුන් චීනාර් වලින් එළියට අරගෙන පොළව පුරා ඔවුන් විසිරවල දැම්මයි කියලා. අවසානයේ අපිට පෙන්නනවා 11:9 කතා කරනවා පොළොවේ සියලු ජාතීන් අතර භාෂාවන් පැතුරුණා කියලා. මේක අවරෝහණ ආරෝහණ ක්‍රමයට ගමන් කරනවා. දැන් ඔබ බැලුවොත් මෙහි සැකැස්ම ABCXCBA. දැන් ඔබට දකින්න පුළුවන් මේ පැතිකඩ දෙකේම සාරාංශය පළවෙනි ඒකේදී ආරම්භයේදීම පොළොවේ එකම භාෂාවක් තිබුණා. අවසාන ඒකේ ඔබ දකිනවා පොළොව පුරා භාෂාවන් වලින් පිරී ගියා. පළවෙනි B කොටස බැලුව විට ඔවුන් සීනාරවල ජීවත් වෙන්න යනවා. දෙවෙනි B කොටස අපි බලනකොට සීනාරවලින් එළියට ගන්නවා. පළවෙනි C එකේ ඔබ දැක්කොත් මිනිස්සු කතා කරලා කිව්වා වරෙල්ලා අපිට නමක් හදාගනිමු කියලා. දෙවෙනි සී එකේ අපි දකිනවා දෙවියන් වහන්සේ අපි බැස ගොස් ඔවුන්ගේ අදහස වියවුල් කරමු කියනවා. මධ්‍යස්ථ රේඛාව X කුමක්ද? දෙවියන් වහන්සේ.
දෙවියන් වහන්සේ පොළොවට පැමිණියා. උන්වහන්සේ ස්වර්ගයේ පොළොවේ දෙවියන් වහන්සේ උසස් වූ තැනන් වහන්සේ ස්වෛරි බල දෙවියන් වහන්සේ. ඉතින් උන්වහන්සේ ඉදිරියේ මිනිසයාට තමන් කැමති දේ සිදු කරන්නට බැහැ උන්වහන්සේ නොමැතිව. ඔවුන්ට ස්ව ගෞරවය ගොඩනගා ගැනීමට හැකියාවක් නැහැ. මේ කතාව බබිලෝනිය ගැන යම් ඉඟියක් අපට පෙන්වනවා. බාබෙල් යන වචනේ මුල් වචනය හීබ්‍රු වචනේ බබාල්. ඒක තමයි ඇත්තෙම බාබෙල් කියලා පරිවර්තනය වුණේ. බබාල් කියන්නේ බබිලෝනිය. බබිලෝනිය ගැන දෙවියන් වහන්සේගේ වචනය තුල අපට හඟවන්නේ මොනවද? මේ මිනිස්සු තමයි තමන්ව විශ්වාස කළ ජනතාව. ඔවුන් තමන්ට නාමයක් හදාගත්තා. ඔවුන් දෙවියන් වහන්සේව නොමැතිව ජීවත් වෙන්න තීරණයක් ගත්ත අය. ඔවුන් තමුන්ට නුවරක් හදාගෙන තමුන්ම තමකම මත කීර්තියක් මහිමයක් ලබා ගන්න ක්‍රියා කරපු ජන කොටසක්. මොනවාද සිද්ධ වුනේ? දෙවියන් වහන්සේ එදා ඔවුන්ව විසුරුවලා දැම්මා. දෙවියන් වහන්සේ වෙනි ජන කොටස් විසුරුවලා දාන. අපේ දෙවියන් වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ, ස්වෛරී වූ දෙවියන් වහන්සේ, ස්වර්ගයේ පොළොවේ තැනන් වහන්සේ. ඉතින් මිනිසයා උන්වහන්සේට ගෞරවය දෙන්න අවශ්‍යයි. අපිට පෙනෙනවා ගීතාවදී 33 වෙනි පරිච්ඡේදය. ඔබට වෙලාව තියෙන වෙලාවකට ඔබට පුළුවනි සම්පූර්ණ පරිච්ඡේදය කියවන්න. නමුත් මා මේ ස්ථානයේ ඇත්තෙන්ම සටහන් කරන්නේ පද තුනක් විතරයි. 10 11 12 කියන පද තුන තමයි මම අද දවසේ ඔබත් එක්ක කතා කරන්නේ. ඉතින් අපි මේ පදය කියවමු. එකට 10 වෙනි පදය. ස්වාමින් වහන්සේ ජාතීන්ගේ මන්ත්‍රණය නිරර්ථක කරනසේක, මනුෂ්‍ය වර්ගයාගේ සිතුවිලි නිෂ්ඵල කරනසේක. මේක තමයි බබිලෝනිය විශ්වාස නොකළේ. බබිලෝනියට තිබුණා මේ පදය විශ්වාස කරන්න. ඔවුන්ගේ සැලසුම් කල්පනා කරමින් සිටියා. ඔවුන්ගේ ක්‍රියාමාර්ගයන් අනුව ඔවුන් ගමන් කරන්න ගියා. 11 වෙනි පදය. ස්වාමින්ගේ මන්ත්‍රණය සදාකාලයටද, උන්වහන්සේගේ සිතෙහි කල්පනාව සියලු පරම්පරාවල් වලටද පවත්නේය. මිනිසයාගේ මන්ත්‍රණය මෙන් නෙමේ දෙවියන් වහන්සේගේ මන්ත්‍රණය. මෙතන කියනවා ඒ මන්ත්‍රණය සදාකාලෙටම පවතිනවා කියලා. මේ පොළොවට විතරක් නෙමේ සදාකාලෙටම. ඒ වගේම උන්වහන්සේගේ කල්පනාවන් පරම්පරාවෙන් පරම්පරාවට වංශාවලිය පුරාවටම වළංගු වෙනවා. 12 වෙනි පදේ. සොකීය දෙවියන් වහන්සේ කොට ස්වාමීන් වහන්සේ ඇතිව සිටින ජාතියද, උන්වහන්සේ විසින් සොකීය උරුමය කොට තෝරාගත් සෙනගද ආශිර්වාද ලද්දෝය. මෙන්න බලන්න, ජීවත්වන ජාතිය ආශිර්වාද ලබනවා. කවු කොහොමද ජීවත් වෙන්න ඕනේ? දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන ජාතිය ආශිර්වාද ලබනවා. ඒ වගේම ඔවුන්ගේ පරම්පරාවට උරුමය ලැබෙනවා. දෙවියන් වහන්සේගේ උපදේශය ලබන පරම්පරාවට උරුමයක් තියෙනවා. දෙවියන් වහන්සේ තුල ඒ උරුමය ලබා ගන්නා වූ පරම්පරාවක් වෙන්නට අපට උන්වහන්සේගේ කරුණාව ලැබේවා. මේ 12 වෙනි පදයේ අපට පෙනෙනවා මිදීමේ ඉතිහාසය තුල ප්‍රධාන තේමාවක් වන ආබ්‍රහම්ගේ ආශිර්වාදය හා සම්බන්ධ වෙනවා. ඉතින් අපිට අපි අවසාන වශයෙන් ඒ බලමු. උපත්ති පොතේ 18 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදයේ ආබ්‍රහම් නම් සැබවින්ම මහත් වූ බලවත් වූ ජාතියක් වන්නේය. පොළොවේ සියලු ජාතීහු ඔහු කරන කොටගෙන ආශිර්වාද ලබන්නේය. දැන් අපට පෙනෙනවා ඒ වගේම ගීතාවදී 12 වෙනි පදේ බලන්න. එතනත් සියලු ආශිර්වාදය. අපි ඊළඟට බැලුවොත් මෙතන පෙනෙනවා ආබ්‍රහම්ටද ඒ ආශිර්වාදය ගැන කතා කරනවා. 19 වෙනි පදය. මම විසද ස්වාමින් වහන්සේ ආබ්‍රහම් ගැන කී දේ ඔහු කෙරෙහි පමුණුවන ලෙස ධර්මිෂ්ඨකමද යුක්තියද කරමින් ස්වාමින් වහන්සේගේ මාර්ගය ආරක්ෂා කරන්ට ඔහු තමාට පසු තමාගේ දරුවන්ටද තමාගේ ගෙයිවැසියන්ටද අණ කරන පිණිස ඔහු ඇඳින ගත්තෙමි. අපිට පෙනෙනවා මේක නෙමේද දෙවියන් වහන්සේගේ මන්ත්‍රණය? මේක නෙමේද දෙවියන් වහන්සේගේ සැලැස්ම? දෙවියන් වහන්සේ ගැන සියලු පරම්පරාවල් දැනගන්න ඕන. සියලු පරම්පරාවලට උගන්වන්න ඕන. එවිට උරුමය ලබන්නට යනවා. අපි බලමු දෙවියන් වහන්සේ ආබ්‍රහම් සමග කළ ගිවිසුම. මම මෙතන
උපපති පොතේ 17 එක පදයක් තමයි මම තෝරගත්තේ 17 වෙනි පදේ නුඹදද නුඹේ පසුව නුඹේ වංශයටද දෙවියන් වහන්සේ වන පිණිස මාද නුඹ සහ නුඹේ පසුව නුඹේ වංශයද අතරේ ඔවුන්ගේ පරම්පරාවෙහි සදාකාල ගිවිසුමක් කොට මාගේ ගිවිසුම පිහිටුවන්නෙමි බලන්න මේයි දෙවියන් වහන්සේගේ ගිවිසුම නුඹ සමග මෙන්ව නුඹෙන් පසුව නුඹේ වංශය තුලද මට දෙවියන් වහන්සේ වෙන්න ඕනේ එවිට ඔබලා මගේ ජනතාව වෙනවා අපි නැවත බැලුවොත් ගීතා වළිය පොතේ 33 11 වෙනි පදයේ ස්වාමීන් වහන්සේගේ මන්ත්‍රණේ සදාකාලයට දුන් වහන්සේගේ සී කල්පනාව සියලු පරම්පරාවල් වලටද වන්නේය මෙන්න බලන්න ඇත්තෙන්ම අපට දකින්න පුළුවන් ආබ්‍රහම් ලබාට ආබ්‍රහම්ට ලබා දෙන පොරොන්දුව සදාකාලික ගිවිසුම අපි ඊළඟ දවසේදී අපි බලන්නට යනවා ආබ්‍රහම් බබිලෝනියෙන් කැඳවපු ආකාරය අපිට පෙළෙන රූප නමස්කාරයේ පැවති දෙවියන් වහන්සේගේ සැලසුම මන්ත්‍රණේ ප්‍රතික්ෂේප කරපු බබිලෝනියෙන් ඔහුව කැඳවලා දෙවියන් වහන්සේගේ මන්ත්‍රණේ සැලසුම මත ගමන් කරන පවුල ඒ වගේම සදාකාලික උරුමයක් ලබන පරම්පරාවක් බවට ඔහුව පරිවර්තනය වුණේ කොහොමද කියන එක අපිට මෙතන දකින්න පුළුවන් ඇත්තෙන්ම මේක ගිවිසුම දෙපාර්ශවය අතර ඇතිවෙන ස්ත්‍රියගේ බීජය නම් පොරොන්දුව ලැබූ පරම්පරාව මේකයි. නමුත් කායින් ඒ ගිවිසුමට මන්ත්‍රණයට සැලැස්මට විරුද්ධව ක්‍රියා කළා. බබිලෝනියත් එලෙසමයි. ඉතින් අපට පෙනෙන අවසාන වශයෙන් අපි බලනකොට ඇත්තෙම බබිලෝනිය ගැන සැබෑ වංශාවලිය තුල අන්තර්ගත කරලා තියෙනවා. එනම් අපිට උප්පත්ති පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 25 30 අපි බැලුවොත් අපිට දකින්න පුළුවන් 21 වෙනි පදයේ ෂෙම්ගේ පරම්පරාව ආරම්භ වෙනවා 25 වෙනි පදයේ දකින්න ලැබෙනවා එබේර් ගැන. ඔහු ඇත්ත වශයෙන්ම මේ බාබෙල් පොතේ කාලයේහි එය ගොඩනගන කාලයේහි අපට පෙනෙනවා යම්කිසි ආකාරයේහි වෙනස් වූ දෙයක් වෙනස් රාජ්‍යයක් ඔහු ගොඩනැගුවා ඒබාල් කියනා වූ පලාත තුල. නමුත් ඇත්තෙන්ම ඔහු දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයෙක් ඉගැන්නුවා. නමුත් ඔහුගේ පළමු පුතා පෙලෙක් මේ බාබෙල් පොත ගොඩනැගීමට උපකාර කළා. දෙවෙනි පුතා යොක්තාන් එය ඇත්තෙන්ම ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඒක ඔහු ප්‍රතික්ෂේප කළා. ඔහු ඇත්තෙන්ම එබේර් ඔහු ගිහිල්ලා රාජ්‍ය ගොඩනගා දෙවියන් වහන්සේ ගැන මිනිස්සුන්ට ඉගැන්නුවා. නමුත් ඔහුගේ පළවෙනි පුතා බාබෙල් පුතට උදව් කළා දෙවෙනි පුතා උදව් කළේ නැහැ. අපිට 30 වෙනි පදේ පේනවා ඔහු ගැන. ඔහුගේ වාසස්ථානයේ මේෂා පට නැගෙනහිර කන්ද වූ ෂෙපාර් අතට ඌයේය කියලා. මේ යොක්තාන් ඇත්තෙන්ම ඔහු නැගෙනහිර ඒ බාබෙල් පුත ගොඩනගන තැන සිටියා. නමුත් ඔහු ඒක අතහැරලා ඒ ස්ථානෙම අපි දකිනවා මේ ෂෙපාර් කියන ප්‍රදේශයට ඔහු ගමන් කරනවා. ඇත්තෙන්ම යොක්තාන් මේ ස්ථානේ සිටියේ නැහැ. ඇයි ඔහු ඒ ස්ථානය අතහැරියේ? මේ පදේ තුල අපි දකිනවා ෂෙපාර් අතට ඌයේ ලෙස සඳහන් වෙනවා. රයිට්? ෂෙපාර් කියන්නේ ඇත්තෙන්ම ෂෙපාර් කියන වචනේ අවසානයේ හහ යන යෙදුම තිබෙනවා. ඒකේ අදහස තමයි දෙසට අතට කියන අදහස. එතනින් තමයි ෂෙපාර් වෙතට ගියා කියන අදහස. ඇත්ත මේ අර්ථය වන්නේ ඔබ සිටින්නේ කොහෙද? එතැන යන්න. ඔබ සිටින තැනින් එතැන්ට යන්න. අපිට පෙනෙනවා විශේෂයෙන්ම යෙහුවා ශම්මා කියන්නේ මිදිම ඉතිහාසයේ 11 වෙනි පොත. ඒ යෙහුවා ශම්හා කියන අවසානයේදී පෙනෙන්නේ දෙවියන් වහන්සේ කොතැනද? එතෙට යන්න. යොක්තානා ඔහුගේ පෞරාම්පරාව අපි දකිනවා ෂෙපාර් වලට ගියා. මේ ඇත්තෙම ෂෙපාර් කියන වචනය සැදිලා තියෙන්නේ ඇත්තෙම සෙප්පේර් කියන එක. මේක උප්පත්ති පොතේ 5 පරිච්ඡේදයේ පළවෙනි පදයේදී මේක යෙදෙනවා විශේෂයෙන්ම පරම්පරා පොත කියන තැනට. එතකොට ඇත්තෙන්ම යොක්තාන් තමන් ඔහු ගියේ නැවත මිදීමේ ඉතිහාසයේ පරම්පරාව වෙතට.
අපි දැක්කා බාබෙල් කොතට පෙර ෂෙම්ගේ අලංකාර පරම්පරාව එබේර්ගේ අලංකාර පරම්පරාව ගැන සඳහන් වෙනවා. ඒ අතර යොක්තාන් ඇත්තෙම බබිලෝනිය නිරූපණය වන බාබෙල් නගරයෙන් ඉවත් වෙලා ඔහු ෂෙපාර් වෙතට ගමන් කරනවා. එනම් ඇත්තෙම දෙවියන් වහන්සේගේ වංශාවලියේ පොත නැමැති ෂෙපාර් වලට ගමන් කරනවා. දැන් අපට පෙනෙනවා දෙවියන් වහන්සේගේ වංශාවලිය ඉතාම සුවිශේෂී වෙනවා. right? ඔහු ෂෙපාර් වලට ගමන් කළා කියන්නේ ඔහුගේ පරම්පරාවම ඒ ගැලවීමේ වංශාවලිය සඳහන් පොත මතට ඒ පරම්පරාව මතට නැවත පැමිණියා. ඉතින් යොක්තාන් නැවත මේ වංශාවලිය තුල අපට පෙනෙනවා මේ බාබෙල් කොත කියන්නේ සාතන්ගේ ක්‍රියාවක්ව තිබෙනවා. නමුත් යොක්තාන් එය වෙනස්කොට ගැලවීමේ මිදීමේ ඉතිහාසයේ වංශයට ගමන් කරනවා. මතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය ආබ්‍රහම්ගේ පුත්‍රු දාවිද්ගේ පුත්‍රු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පරම්පරා පොත. මේක තමයි අපි විසින් ගමන් කළ යුතු එකම ජීවනයේ පොත වන්නේ. ඒ පොත නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැමැති සියල්ලන්ගේ මිදීමේ පොත. එලිදරව් පොතේ තුන්වෙනි පරිච්ඡේදයේ පස්වෙනි පදයේ ජය ගන්නා නම් මෙසේ සුදු වස්ත්‍ර පළඳු ලැබ ඔහුගේ නම ජීවන පොතේ කිසිසේත් මකා නොහැර කියලා සටහන් වෙනවා. එලෙසම අපි දකිනවා උපති 21 27 බැටළු පැටවානන්ගේ ජීවන පොතෙහි ලියන ලද්ද වුන් මිස අපවිත්‍ර දෙයක්වත් පිළිකුල් වූ බොරු දෙයක්වත් කරන්නෙක්වත් කිසිසේත් එහි ඇතුළු නොවන්නේය. නව ජෙරුසලමට නගරයට ඇතුළු වන්නේ කවුරුන්ද? මතු පැමිණෙන එසකියල්ගේ දේවමාලිගාවට ඇතුළු වන්නේ කවුරුන්ද? උන්වහන්සේගේ ජීවනදායක පොතේ නම ඇතුළත් වෙන්නා වූ අයයි. අප යේසුස් වහන්සේගේ වංශාවලියට ඇතුළත් වෙනවා නම් උන්වහන්සේගේ නව උපාදිනය ලබාගෙන පසුතැවිලි වෙලා උන්වහන්සේගේ වචනේ ජීවනය අල්ලගෙන ඒ මත ගමන් කරලා උන්වහන්සේගේ සුභාරංචිය තුලින් පියාණන්ව හඳුනගෙන පියාණන් සමග දැඩි සම්බන්ධතාවකට එන මිනිසයාට ඇත්තෙම දෙවියන් වහන්සේගේ මේ වරප්‍රසාදය ලබා ගන්නට හැකියාව තියෙනවා. මෙයයි අපගේ උරුමය. අපි බාබෙල් කොත ගොඩනැගීමෙන් ඉවත් වුණු ජනතාවක්. අපි ඇත්තෙම ආත්මික ඇහෙන් බලනකොට බබිලෝනියට අපි අයිති නැහැ. අපි දකිනවා අද දවසේ මේ පාඩම අපේ ජීවිතයට ආශිර්වාදයක් වන්නා වූ පාඩමක්ව තිබෙනවා. ඉතින් ඇත්තෙම අපි අද මේ පාඩමට සම්බන්ධ වුණාට ඔබට ස්තුති කරනවා. අපි බබිලෝනිය ගැන ඇත්තෙම දිගටම ඉගෙන ගන්නට යනවා. ඊළඟ පාඩමේදීත් අපි ඉගෙන ගන්නේ බබිලෝනි ඉතිහාසය විතරක් නෙමෙයි, ඇත්තෙම මේ ඉතිහාසය කොහොමද දෙවියන් වහන්සේගේ ගිවිසුමට බැඳී ඉන්න අපගේ ජීවිතවලට බලපාන්නේ. ඉතින් මගේ ආඥාව නම් ඇත්තෙම ඔබත් මා ෂෙම්ගේ ඒ වගේම එබේල්ගේ ඒ වගේම ආදම්ගේ සහ යොක්තාන්ගේ පවුලේ ලෙස උන්වහන්සේගේ පරම්පරාවේ සඳහන් පොතට, ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේව හඳුනගෙන ජීවනදායක පොතට අපේ නාමය ඇතුළත් කර ගැනීමට අපට කරුණාව ලැබේවා කියලා අපි ආඥා කරමු ස්වාමීන් වහන්සේට. දෙවිපියාණෙනි, අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ අපව බබිලෝනියෙන් ඉවතට අරගෙන අපට ජීවිතයක් දුන්නු නිසා, ඒ වගේම ෂෙපාර් වෙතට අපව ගෙන යන නිසා අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී, අපගේ නාමය ජීවන දායක පොතේ ලියා තිබෙන නිසා ඒක අපට ස්වාමිනී ඒ පොතට ඇතුළත් කර ගැනීමට අපගේම මන්ත්‍රණය තුළ අපගේම සැලසුම් තුළ නොපිහිටා දෙවි පියාණනි ආදම්ගේ මාර්ගයේ ගමන් කරන්න, ආදම්ගේ පරම්පරාව තුළ තිබුණු පසුතැවිලි වීමේ ආත්මයද
शेम्गे एबेर्गे परंपराव तुल अपि देक्काओ ए आशीर्वादे ही गमन मार्गेद योक्तान मिन आदर्शमत स्वामिनी आब्राहम गे आशीर्वादे उरुमोन पावला खैटियत अपने दिरेट गमन करांट उदाव कल मैनव अपेम नगर गोडनोगा गोडनोगा ने नेतुव अपेम कैमेत अपेम स्वामिनी सलसुं मत अपि सिटिनवाना अपट ओब वहांसे खमावेन स्वामीन वहांस मे मिदी मे इतिहासे हंदुनगन ए मत गमन करांट अपट उदाव करान्न तैन स्वामिनी स्वर्गे वेड सिटिन उपगे पियानेन उपगे नामेट गौरवेवा उपगे कैमेत स्वर्गे मेन पोलुवे सिदुकनु लैबेवा अपगे दवास पता भोजने अपट दुनु मैनव अपगे नाय कार्य अंट अप खमा कलाक में अपे नाय खमा कल मैनव स्वर्गे द पोलुवे द सियाल हिद बाले हिमी उब वाहन से द स्वामिनी मेले स अपि याक्न्या करमीन अपे जीवित द अपे सियलु मदेद अपि उपगे पामुलट बार करन्ने मुव येसुस क्रिस्तुस वहांसेगेम अनर्गव प्रेमवंत नामेन आमेन।